खुदा दारुवान देवियन वहां से दिव्य विशेष है हमें देवियन वहां से मूल कारण तैदा इंदलम खुदा दारुवान गैना विशेष कोट सलकोसा ये सुस्वांस विशेष खुडादारुवान उन्वहां से लंगट लांगवेन उन्वहां से लंगट इन इड देना अभी मे जीवत्न काले दी मम විතර කතා කරපු දෙයක් නමුත් අවාසනාවකට ගොඩක් කිතුණු නායකයන් කිතුණුවන් කතා නොකරන කතා කරන්න බය නිසාද දන්නේ දෙයක් තමයි ගබ්සාව කුඩා දරුවන්ව බඩ ඇතුලේ මරලා දාන්න තරම් තිරසං වෙච්ච ජාතියක් ඉස්සරහම අපි ජීවත් වෙන්නේ मगे मितुरेक मगे मितुरेक मम और पहल वक्ति से दहाय अब्दुला मंग हदागत पुते की तरदाकने टीका काले अक ऐक्चुअल इंदल में रट इंदल आवा याट इन पुते या ये भार्याव पिलिसिंद गत्त वेलावे सती हतरा मां हिताने वो कुसट दारू गैबट डॉक्टर गावट गिहा में या हार्ट बीट टेक रिकॉर्ड कर लगी मर पेर में दारू वह दिला ने दारू वह शेप पे कप ने मुकुट ने निकान सेल लेगा शेप पे कप मुकुट ने है बे हार्ट बीट टेक वेलावे मिनी मरु दुष्ट तुच्छ मट वचन नह किया समाजे एक सामान्य करने कर लती ना कितनु नायक एक साधारण करणीय कर्म दिव्यान वहां से इद्रिय विशेष विशेष विनिश्चय तीनों आया मंदन ने मगे वैगुल बलने का अहम बिंग हरि देखो मतगति आगा दिव्यान शिशिर विनिश्चय तीनों अहिंसक ले वैगुरु දැම්ම දන ගහලා සමාව ඉල්ලන්න පසුතැවෙන්න ඒ වගේ දෙයකට සහභාගී වෙලා තියෙනවා හැබැයි ඒවා ප්‍රොමෝට් කරන ඒවා දිරිගන්වන දොස්තරවරු වෛද්‍ය ක්ෂේත්‍රය විශේෂයෙන්ම ෆාමසූටිකල් ෆාමසිකාරයෝ විනිශ්චයට ලෑස්ති වෙන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ දරුව විශේෂයි. දරුව විශේෂයි. උන්වහන්සේ මට කතා කරා අයියේ ඊයේ උදේ මට පෙරේද සමය येसुस महान से कीपु कथा धरू गया ना मंग एक अभी मम्मे नूर इंदल मम आवे मंग नूर इंदल एल पी टी गेल मे दवे दवास्तुना बहुति स्मैक तीबुना एक संबंध मट कथा कर
පෙරේද යේසුස් වහන්සේ දරුවන් ගැන කියපු දේ. දරුවන් ගැන නෙමෙයි අත්‍තරම කිව්වේ. ඒ කොටසේ උන්වහන්සේ කතා කරේ වැඩිහිටියන්ට. දරුවන්ට නෙමෙයි. වාට මට අද දවසේ මං හිතුවා මෙතනත් මං එක බෙදා ගන්නම් කියලා. උන්වහන්සේගේ පැමිණීම අපි හිතනට වඩා ළඟයි. මේ වෙනකොට ලෝකෙ සිදුවෙන දේවල් මේ වෙනකොට ඊශ්‍රායලෙ සිදුවෙන දේවල් මේ වෙනකොට අපාවට සිදුවෙන දේවල් මේ ඔක්කොම අපිට සාක්ෂි දරන්න නැත මේ ඔක්කොම අපි වරන් යන යේසුස් වහන්සේගේ ඊමට අපි දන්නවා යේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ අපි දැන් ගායනා කරන්නේ අපි අපි දෙවියන් වහන්සේව නමස්කාර කරනවා අපි යේසුස් වහන්සේගේ ඊම බලාගෙන ඉන්නවා අපි ගොඩක් දේවල් දන්නවා මම අද අහන්න කැමති ඔගලංගෙන් මේ දෙවියන් වහන්සේව ඔයා දන්නේ කවුරු හැටියට ශිරාඩ් කිව්වා මේ පියාණන් කියලා අපේ තාත්තා දරුවෝ වගේ අපි ඔබ වහන්සේ ළඟට එනවා කියලා ඒක කිව්වා මට ස්ථිර වුණා මම කතා කරන්න ඕනේ මේක තමයි කියලා මම නුවරදි කතා කරෙත් මේකමයි අපි උන්වහන්සේ ඉස්සරහට එන්නේ පියාණන් වගේ නැත්නම් දරුවෝ වගේ සමා වෙන්න කොහොමද අපි උන්වහන්සේව දකින්නේ යේසුස් වහන්සේ දැන් අපි මේ සූදානම් වෙන මේ කාලේ සමායන යේසුස් වහන්සේ ගීමට සූදානම් වෙන කාලේ යේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ කියලා අපි හැරෙන්න යන කාලේ අපි ඒ ගැන කතා කරන කාලේ යේසුස් වහන්සේ මොන වගේද? උන්වහන්සේ මොන වගේද? යේසුස් වහන්සේ තමයි අපිට දුන්න ආදර්ශය. නැත්නම් උන්වහන්සේ තමයි අපේ ආදර්ශය. මේ පොළවේ මිනිස්සෙක් විදිහට අපි ජීවත් වෙන නැත්නම් කිතුණුවෙක් දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට මේ ලෝකේ අපි ජීවත් වෙන්න අපිට තියෙන එකම ආදර්ශය යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කොහොමද ජීවත් වුණේ? යේසුස් වහන්සේ කොහොමද පියාණන් වහන්සේව සැලකුවේ? දැක්ක කොහොමද යේසුස් වහන්සේ පියාණන් වහන්සේ? චුට්ටක් ඉන්න. යේසුස් වහන්සේ උන්වහන්සේව දැකපු විදිහ තමයි අපිත් උන්වහන්සේව දකින්නේ. ආමෙන්. හොඳයි වැඩි වෙලා ගන්න. මතේ 18 යේසුස් වහන්සේ සේවය කරමින් ඉන්න කාලයක අපි දකින්නවා මතේ 18 ලියවෙනවා ගොඩක් දේවල්. 17 ඉඳලා 16 ඉඳලා කිව්වොත් යේසුස් වහන්සේ අන්වෙසක් ගන්නවා. අපි දකින්න ඒ මහා අධ්‍යක්ීම ගෝලය වරගන්නවා දැන් ඒ අන්වසක් ගන්න වෙලාවේ යේසුස් වහන්සේ මොකද කරේ ගෝලය ඔක්කොමලම් පල්ලේ හතියලා 3 දිනක විතරක් අරන් ගියා එහෙම අරන් ගිහිල්ලා එලියා මෝසස් දෙන්නා ඇවිල්ලා කතා කරනවා දැක්කා හරි ඒක මහා විශාල සිදුවීමක් ඒකට පස්සේ ඒ අධ්‍යක්ීම අරගත්තට පස්සේ ගෝලය අතර ගෝලයන් අතර එකිනෙක කන අතර පොඩි කසුකුසුවක් යනවා පොඩි නිකන් චුට්ටි කතා බහක් යනවා දැන් යේසුස් වහන්සේගේ මිනිස්ට්‍රි එක ලොකු මිනිස් ලොකු සේවයක් මලවුන්ගේ නැගිටිනවා වහන්සේ ලෙඩ සුව කරනවා අන්ධයන් පෙනීම ලබනවා කොරුන් ඇවිදිනවා මහා සෙනගක් රැස් වෙනවා ඒ ඔක්කොම කරමින් ඉන්න වෙලාවක යේසුස් වහන්සේ ගෝලයන් වරන් ගිහිල්ලා කන්ද උඩට අත්දැකීමක් දෙනවා මෝසස් යුදෙව්වන් මෝසස් දැක්කව හිව්වනම් ආයි වෙන මොකද මෝසස් ඒ මෝසස් එනවා එතනට එලියා එනවා එතනට මෝසසු එලියා යේසුස් වහන්සේත් කතා කරනවා මේ ගෝලිය 3 දෙනා එක දකිනවා මහා මහා විශාල දෙයක් මේ අපි
එක්කෙනෙක්වත් එහෙම දැකලා නැහැ නේ තාම කවුරුත් දැකලා තියෙනවද නෑ හිතන්න චුට්ටක් දැක්කොත් මොනවා වෙයිද කියලා මේ අය එහෙම දැක්කා තුන් දිනක් දැක්ක අඩුම ගන්න ගිහලා අනිත් පැර කියන්න තියෙවිලා මන් දන්නේ නෑ කොහමර ඊට පස්සේ ඇති වෙනවා ගෝලේ අතර පොඩි කතාබහක් ඒක තමයි මතේ 18 අපි දකින්නේ ප්‍රධාන මතේ 18 හරි ආ මතේ 18 එක සමහර 18 हरी अमुतु प्रश्न දැන් ඒගොල්ලෝ assume කරලා නැත්නම් ඒගොල්ලෝ මේ ගෝලියෝ ටික උපකල්පනය කරලා ඉවරයි ඒගොල්ලෝ ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙලා ඉවරයි දැන් ඒගොල්ලෝ ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙලා දැන් සමහර ක්‍රිස්තියානි අය වගේ තමයි ආ දැන් මම බැප්ටයිස් වුණා මම යේසුස්ව පිළිගත්තා මම බැප්ටයිස් වුණා දැන් මම චර්ච් එකේ membership එක අරගත්තා මගේ නම චර්ච් එකේ පොතේ ලියාගත්තා සමහර අය පුටුවල ලියාගෙන තියෙනවා චර්ච් එකේ ඉතින් ඒ වගේ අපි ලියාගෙන තියාගෙන ඉන්නවා මම දැන් රෙජිස්ටර්ඩ් චර්ච් එකේ ඉතින් මම දෙවියන් වහන්සේ දිහා මම දැන් මම අනිත් එක මම හොඳ දීමනාවන් දෙනවා චර්ච් එකට මම ගොඩක් දේවල් කරනවා මම මගේ නම ටයිඩ්ස් පොතේ තියෙනවා මම රිසිට් එකක් මට හම්බ වෙනවා ඒ හැම එකකටම ඉතින් මම දැන් රෙජිස්ටර්ඩ් ස්වර්ග රාජ්‍ය ඒ වගේ තමයි ඒගොල්ලොත් මොනවා හරි හිතන්නේ ඇති මගේ දැන් නම ස්වර්ග රාජ්‍ය රෙජිස්ටර් වෙලා ඉවරයි රයි එක උපකල්පනය කරලා ඉවරයි ඒක නිසා ඒගොල්ලෝ අහන දැන් මම ස්වර්ග රාජ්‍යයට ගියාම ඊළඟ ස්ටෙප් එක මොකද්ද කවුද උසස් අපි ඇතුළේලා ඉවරයි ස්වර්ග රාජ්‍යයට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒකේ උසස්ම වෙන්නේ මොන වගේ අයද මොකද මට ඕනේ එතන නිකන් උසරම් දෙන්නේ කැහුවනේ යේසුස් ළඟට ඇවිල්ලා වාගේ දකුණු පැත්තේ වම් අත පැත්තේ වාඩි වෙන්න පුළුවන්ද කියලා අම්මා ඇවිල්ලා හොවනේ මගේ පුතු දෙන්නට දෙන්න පුළුවන්ද කියලා නේද ඒ මොකද දකුණු පැත්තේ වම් පැත්තේ වාඩිනවා කියන්නේ අර මහෑමති මොනෑමතිද වගේ තමයි ඒක දෙන්නා වගේ දෙපැත්තෙන් ඉන්න. ස්වර්ග රාජ්‍ය රතුල්ලා ඉවරයි දැන්. දැන් ඊළඟ පියවර තමයි කවුද උසස්? කවුද වැඩ්ඩා? ස්වර්ග රාජ්‍යයේ. හරි. ඒක තමයි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේම යේසුස් වහන්සේ මං හිතන්නේ චුට්ටක් ආපස්සට යවන්න ඇති මන් දන්නේ නැහැ මොකද අර වගේ අධ්‍යක්ීම් අරගෙන මේවා කරලා ඔක්කොම කරලා යේසුස් වහන්සේ යමක් පෙන්වන්න හදනවා මේ ගෝලයන්ට හරි ඊට ඉස්සෙල්ලා එයාව අරන් ගියා අධ්‍යක්ීමක් දෙන්න කොහටද මේ සිසිරේ ෆිලිප්පයි කයිසාරියට නේද කයිසාරියට ගිහිල්ලා මාගේ සබාව මං ගොඩනගනවා කියලා ඒ ඔක්කොම කියලා 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 මේ ඔක්කොම දේවල්ට පස්සේ මේ ප්‍රශ්නේ අහනවා ගෝඩ. යේසුස් වහන්සේ. කවුද උසස්? කවුද උසස්? යේසුස් වහන්සේ හොඳ උත්තරයක් දෙනවා. උත්තරයක් දෙන ඉස්සෙල්ලා හොඳ ක්‍රියාවක් කරනවා. ඊළඟ පද උන්වහන්සේ කුඩා දරුවෙකු ළඟට අරගත්තා. අරගෙන මොකද කරේ? ගෝලයන්ගේ මැද්දේ හිටෙව්වා. මන් දන්නේ ඒගොල්ලෝ මොන විදියට වාඩිලා හිටියද හිටගෙන හිටියද මන් දන්නේ නැහැ. සමහර වාඩි වෙලා ඉන්නේ නැති යේසුස් වහන්සේ පොඩ්ඩක් මන් දන්නේ නැහැ කොහොම හරි ඉන්නේ නැති වාඩි වෙලා හේතු වෙලා මොන හරි වෙලා ඒගොල්ලන්ගේ මැද්දට තිබ්බා දරුවෙක්ව. කුඩා ළමෙක්. කුඩා ළමෙක් කරා කියලා කෝ පුතේ අතන ගිල හිටක ගෝලිය බලන්නේ නැති මොකද වෙන්නේ යන්නේ කියලා හරි ගෝලයන්ගේ මැද්දේ හිටවුවා ළමයා හරිද හිටවලා යේසුස් වහන්සේ කිතුනුවන්ට දෙවියන් වහන්සේගේ දරුවන්ට විශේෂයෙන්ම වැඩි හිටියන්ට ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩමක්
උන්වහන්සේ උගන්වනවා. හරි. මේක ගොඩාක් අය සුළු කරන නැත්නම් මිස් කරන එක උඩින් යවනවා. ඊළඟට ළමයා වරගෙන උන්වහන්සේ මැද්දෙන් තියලා උන්වහන්සේ කියනවා සැබවක් නුඹලාට කියමි. මේක හොඳට අහගන්න මේ වචන ටික. යේසුස් වහන්සේ කතා කරන වචන මේ. මේක ලියන්නේ ආ එතන හිටපු ගෝලයෙක් මේ ලියන්නේ. මේ ගෝලයක් එතන හිටියා මේක ලියපු කෙනා. එයා තමයි මේක ලියන්නේ. ඉනිසයට වචන අමතක වෙන්නේ නැහැ. මිස් වෙන්නේ නැහැ. ඉනිසා හැම වචනයක්ම හොඳින් අහගන්න. නුඹලාට කියමි නුඹලා හැරි ඉංග්‍රීසියෙන් කියන converted convert හැරි හැරෙන්න දැන් පොඩි ප්‍රශ්නයක් එන්න ඇතිනේ මේ කතා කරන්නේ ගෝලයන්ටනේ මේ කතා කරන්නේ ගෝලයන්ට ගෝලයන්ට කියනවා යන මාර්ගයෙන් හැරෙන්න convert වෙන්න හැරෙන්න හැරෙන්න කියන්නේ ඇයි යන දිශාව වැරදි හැරෙන්න convert වෙන්න වෙනස් වෙන්න ඉතින් ගෝලයන්ට බලය දීලා යක්කු එලවන්න බලය දීලා සුව කරන්න බලය දීලා යවලා ඒගොල්ල සුව කරනවා ඒගොල්ල දේවල් කරනවා ඒ විතරක් නෙමෙයි යේසුස් වහන්සේගේ සේවය තුළ යේසුස් වහන්සේ යනකොට සෙනඟ දහස් ගාණක් වටේ එනවා ඒ අයට ඕන වුණාම යේසුස් වහන්සේව හම්බෙන්න ඒගොල්ලන්ට අපොයින්ට්මන්ට්ස් දාලා දෙනවා ඒගොල්ලන්ව හෑන්ඩල් කරනවා යේසුස් වහන්සේ සෙනඟයි අතර ඉන්න අය හැටියට ඒ අය දේවල් කරනවා ඔක්කොම කරන අයට යේසුස් වහන්සේ කියනවා හැරෙන්න ඇයි එහෙම කිව්වේ ඒකයි මං කිව්වේ අර අහපු ප්‍රශ්නේ තමයි බප්සට් එක මොකද ඒගොල්ලෝ උපකල්පනය කරා ඒගොල්ලෝ ඔටෝමැටික් එතනට ගිහිල්ලා ඉවරයි හරි ඒ විතරක් නෙමෙයි ඒකේ උසස් කෙනා කවුද මොකද උසස්කම ලොකු පුටු හොයන අය තානාන්තර පෝස්ට් එක ඔදනදද සමස්ත කිතුණු සභාවේ ක්‍රිස්තු ශරීරයේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා මුළු ලෝකෙම පෝස්ට් එක ගන්නෑ ඕගලට දැනගන්න විදියක් නැහැ මොකද මේ චර්ච් එකේ පෝස්ට් නැහැ විසිටින් කාඩ් නැහැ කාඩ් කුඩු ඉතින් අලුතෙන් ඕගොල්ලෝ සභාව මේ සභාවට විතර නම් ඇවිල්ලා තිනේ ඕගොල්ලෝ මේ පෝස්ට් කරලා දැනගන්න යන්නේ නැහැ නමුත් සභාව වලට ගියාය දන්නවා පෝස්ට් ගැන හොඳට දන්නවා පොර කන හැටි පෝස්ට් එකට ඡන්ද දාන හැටි ඉස්සල්ලාම බ්‍රදර් වෙනවා එයා දැන් බ්‍රදර් කෙනෙක් චර්ච් එකේ ඊට පස්සේ එයා පාස්ටර් වෙනවා ප්‍රොමෝෂන් ඊළඟට මොකද්ද වෙන්නේ ප්‍රොෆට් වෙනවා ඊළඟ පෝස්ට් එක ඊළඟ පෝස්ට් එක මම දන්නේ නැහැ මොකද්ද කියලා පිටිපස්සේ ඉන්න අය ඉස්සල්ලාම සභාවට ඇවිල්ලා සුමාන දෙක තුනක් යනකොට ඇයි මෙතන මියුසිකල් ෂෝ එකක් නේ සාමාන්‍යයෙන් වෙන්නේ ඉස්සරහා චර්ච් වල ඉස්සරහා ගොඩක් තැන්වල වෙන්නේ මියුසිකල් ෂෝ එකක් වෙනවා ඉතින් গিටාර් ගානවා කීබෝඩ් ගානවා ඩ්‍රම්ස් තියෙන්න ඕනේ අර ඩික් ඩික් ගාලා වදින්න ඕනේ ඉතින් අර පිටිපස්සේ ඉඳලා තරුණ ළමයි ඇවිල්ලා ඒක දිහා බලාගෙන කවදා හරි මං යනවා අර ඩ්‍රම් සෙට් එක කවදා හරි බලපන් එහෙම දැන් කියන්නේ බලපන් මං යනවා গিටාර් එක ගන්න කවදා හරි ඉතින් සමහර අය කියනවා මම කවදාද කියලා දේශනා කරන අර වගේ මට පුළුවන් සමහර අය කියනවා මං ගිහිල්ලා වර්ෂිප් ලීඩ් කරන්න ඒක තමයි ටාගට් එක පිටිපස්සේ ඉඳලා ඉස්සරහට එන්නයි ටාගට් එක ඇයි දන්නවද පුටු දැම්මේ පේලියටනේ ඒකයි ප්‍රශ්නේ. පෝස්ට් එක.
ඒ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ වුනේ යේසුස් වහන්සේට. ඒක නිසයි මේ කතාව කිව්වේ. හැරෙන්න. ඒ මානසිකත්වයෙන් හැරෙන්න. ඒ දිශාව වැරදි, ඒ ගමන වැරදි. ඒක නෙමෙයි හරිද? ඒ නිසා කන්වර්ට් වෙන්න, හැරෙන්න. මොන විදිහටද? නුඹලා හැරි කුඩා දරුවන් මෙන් නොවුනොත්. කුඩා දරුවන් මෙන් නොවුනොත් මොකද්ද කිව්වේ? දැන් ඒගොල්ලන්ගේ අහුවේ මොකද්ද ප්‍රශ්නේ? දේව රාජ්‍යයේ උසස් කවුද කියලා නේ? මොකද ඉන්නේ කියන්නේ? උසස්ම පැත්තකින් දීපන් ළමෙක් වගේ උන් නැත්තම් ඇතුල් වෙන්නේ. ළමෙක් වගේ උන් නැත්තම් ඔයා ඇතුල් වෙන්නේ නැති. ඇතුල් වෙන්න බෑ උසස් වෙන්න. නේද? ආ. ඇතුල් වෙන්න නම් කුඩා ළමෙක් වගේ වෙන්න ඕනේ. ඔයාගේ ඔය ආකල්ප හරියන්නේ නැහැ. ලොකුකම් හරියන්නේ නැහැ. ළමෙක් වගේ වෙන්න කියලා ළමයව පෙන්නවා. මැද්දේ හිටෙව්වේ ඒකට. මැද්දේ හිටෙව්වේ ඒකට. දැන් ඔයාලට ප්‍රශ්නයක් දෙන්න ඕනේ මේ වෙලාවේ. මට ආව වගේ. මොකක්ද ළමෙක් වගේ වෙන්න කියලා කියන්නේ? මොකද ළම දැනුමෙන් හරි අඩුයි. ඒගොල්ලෝ දන්නේ නැහැ ගොඩක් දේවල්. ඒ වගේ මේ අය ගොඩක් වැරදි කරන එක වැරදි කරනවා. මිස්ටේක්ස් කරනවා. ජෙනුවින් එක නවංක. නමුත් අර ඒගොල්ලන් වැරදි දේවල් කරන ඒගොල්ලෝ අකෝ හරි යන්න හදන. අපි තමයි බලා ගන්න ඕනේ ඒගොල්ලන්ව නේද? හරිද? ළමයි ඉන්න අම්මලා තාත්තලා දන්නවනේ. හිතන්න අවුරුද්දක් වයස ළමෙක් ගෙදරක ඉන්නවා කියලා. අවුරුද්ද හා දෙක අතර කියන්නකො. ඇවිදිනවා දුවනවා නේද? බලාගෙන ඉන්න ඕනේ ඒගොල්ලන් දිහා. ඇයි ඒ? මොනාරි හානියක් කරගනි නේ නේද? ආ ඉතින් යේසුස් වහන්සේ කිව්වහම අපිට ළමෙක් වෙන්න කියලා ප්‍රශ්නයක් එනවා අපිට නේද? මොකක්ද ළමයාගේ තියෙන මොන ස්වභාවයටද අපි හැරෙන්න ඕනේ නේද? ආ දේව රාජ්‍යයට ඇතුල් වෙන්න නම් දරුවෙක් වගේ වෙන්න. පාලුතුම කතා කළා කියනවා සහෝදරෙනි නුඹලා බුද්ධිය නෙමෙයි මෙතන. බුද්ධිය කියන වචනේ වැරදි. අන්ඩර්ස්ටෑන්ඩින් අවබෝධය. බුද්ධිය කියන්නේ දැනුම. ඉගෙනගෙන පාඩම් කරලා කටපාඩම් කරලා මේවා කරලා මම කරලා ඒක අදාළම නැහැ. ඒක ඕනෙම නැහැ. ඇයි දන්නවද? දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන් මොට්ටේ විතරයි. ලොකුම එක ඉස්සරහ ඉන්නවා ඒක නිසා. මම කියන එක ෂුවර් නැත්තම් බයිබලෙන් ඕගලන්ට සමහර වෙලාවට බයිබලෙන් ඕනේනේ. එක කොරින්ති දෙක කියවන්න. දෙවනි පරිච්ඡේදය කියවනකොට අර තේරෙයි මම කියපේ මොකද්ද කියලා. හරි ඒ පරිච්ඡේදය ඔක්කොම තියෙනවා. දැන් මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. බුද්ධිය අතාලම නැහැ ඔයාට. හරිද? හැබැයි අවබෝධය ඕනේ. අන්ඩර්ස්ටෑන්ඩින් එක ඕනේ. අන්ඩර්ස්ටෑන්ඩින් එක දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. අර ස්පිරිට් ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩින් කියලා කිව්වේ. දැනගන්නේ ආත්මනේ. ආත්මයන් වහන්සේ හත් දෙනා ගැන මම කරපුවා. අන්ඩර්ස්ටෑන්ඩ් ස්පිරිට් ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩින්. ඒක තියෙන්න ඕනේ. මෙතන කියනවා නුඹලා අන්ඩර්ස්ටෑන්ඩ් නැත්නම් අවබෝධය සම්බන්ධයෙන් ළමයි වෙන්න එපා. වැඩිමහල්ලන් වෙන්න, මෙච්චුව වෙන්න, අවබෝධයෙන් මෙච්චුව වෙන්න, වර්ධනය වෙන්න, වැඩිමහල්ලන් වෙන්න, අවබෝධයෙන් අන්ඩර්ස්ටෑන්ඩින් එකෙන්. දේවල් දන්නවා. දන්නවා කියන්නේ දන්නවා දන්නවා නෙමෙයි, අවබෝධ කරගෙන තියෙනවා. මොඩිය වගේ හැසිරෙන ඒගොල්ලන්ට කියන්න බෑ. ආ මන් දන්නේ නැහනේ. පාපේ කරන්න බෑ මන් දන්නේ නැහනේ. එහෙම කියන්න බෑ. මොකද අවබෝධය තියෙනවා. හරිද? ඒ අවබෝධය ගැන ළමයි වෙන්න එපා. ළමයි වගේ හැසිරෙන්න එපා. වර්ධනය වෙන්න. හැබැයි නපුර සම්බන්ධයෙන්
දුෂ්ටකම සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න. බිලින්දෝ, බිලින්දෝ කියන්නේ ඉන්ෆන්ට්ස්, අතදරුවෝ. නපුර සම්බන්ධයෙන් අතදරුවෝ වෙන්න. බලන්න දියේ ඉගෙන මේ පෙරේද මං කිව්ව අර මගේ සහෝදරයා එයාගේ පුතා ගැන කතා කර කර අපි ගොඩක් වෙලා හිටියා. ඒ වෙලාවේ ලස්සන කතාවක් කිව්වා. එයා කිව්වා එයාගේ පුතාට එයා ගොඩක් ආදරේ. ඒක නිසා එයා වැඩ කරනකොට ගෙදරින්න වැඩ කරන්නේ ගෙදරින්න වැඩ කරන්නේ ලොකු පෝස්ටයක් කරලා කෙනෙක්. ඉතින් එයාගේ ඩොකියුමන්ට්ස් ඔෆිස් ඩොකියුමන්ට්ස් ඔක්කොම එයාගේ මේසේ තියෙනවා. ළමයාව ඔඩොක්කේ තියාගෙන තමයි එයා වැඩ කරන්නේ. ඉතින් ළමයා මොකද කරන්නේ? අර කොළ අරන් විසි කරනවා, මෙහෙන් අරන් විසි කරනවා, අරෝබිම දානවා, මේ උබිම දානවා. මේ ඔෆිස් එකේ ඩොකියුමන්ට්ස්, ඔෆිස් එකේ කොළ. ඉතින් එයා අරන් විසි කරලා විසි කරලා විසි කරලා දැම්මම එයා කරපු වැඩේ මොකද කරේ? ළමයාව අරගෙන ඇඳ උඩින් තිබ්බා ටිකකට කොළ ටික අහුලන්න. මෙහෙම එයා කියනවා, මෙහෙම ඇඳ උඩින් තිබ්බා කොළ ටික අහුලන්න පාත් වුණා විතරයි ළමයා ඇඳෙන් වැටුණා. වැටිලා අඬන්න ගත්තා. අඬන්න ගත්තා මෙයා කොල්ලේ පැත්ත දාලා ළමයා ඔස්සලා ළමයා වරගෙන මේ වගේ දැන් ළමයා අඬනවා හොගාලා. දැන් දන්නවනේ ළමයා එහෙම අඬනවනේ වැටිච්ච ගම මුකුත් ඩැමේජ් එකක් නැහැ. ලොකු මේවා නබේ ළමයා අඬනවා. අඬන ගම මෙයා මෙයාටත් අඬනවා. දැන් ළමයා මෙයාගේ වැරද්ද වගේනේ. ඉතින් මෙයා කර වැඩ මෙයා වඬලා මෙයා ළමයාව කිස් කරලා සූල් කරලා කරගෙන කර කර ඉන්නවා. දැන් ළමයා අඬනවා මෙයාටත් අඬනවා මෙහෙම කර කර ඉන්නවා. ළමයා දැක්ක මෙයාගේ මූණ. මෙයා මෙහෙම අරගෙන මූණට ලං කර කර ඉන්නකොට ළමයා අඬන ගමන් මෙයාගේ මූණ දැක්කහම අඬන අතර හිනා වෙනවා. දැන් මෙයා මෙහෙම බලාගෙන ඉන්නකොට අඬනවා. අඬන ගම හිනා වෙනවා. ඇයි? මෙයාව දැක්කහම හිනා යනවා. හිනා යන්නේ ඇයි දන්නවද? ළමයින්ට. ඒගොල්ලන්ට ආරක්ෂාව ආවා. ඒගොල්ලන්ට සිකියුරිටි එක ආවා. හරි. ඒගොල්ලෝ ආයෙ ඉන්නද රැකවරණේ තැනක. එතකොට එයාට හිනා යනවා. හැබැයි රිදිලට අඬනවා. ඒ වෙලාවේ දෙවියන් වහන්සේට කිව්වලු, මං ඔයාව දකින්නෙත් ඔයා මේ පුතාව දකින්න විදියට. හරි. තම ඔයගලගෙන් ප්‍රශ්නයක් අහන්න. අපිට ප්‍රශ්නයක් වෙලා අපි වැටිලා තුවාල වෙලා රිදිලා අධෛර්ය වෙලා ලොකු පීඩාවක් ඇවිල්ලා මොනවා හරි ප්‍රශ්නයක් ආපු වෙලාවක අපි කී දෙනෙක් තාත්තගෙන් අහලා තිනවද, ඇයි මේක වුනේ? මොකද ළමයාට කියන්න තිබුණා ගොඩක් දේවල් ඒ තාත්තට. මොනවද දන්නවද? ඇයියෝ මාව ඇඳින් තිබ්බේ? ඇයියෝ මාව ඔඩොක්කේ තියාගත්තෙම නැත්තේ? ඇයියෝ මාව බිමින් තිබ්බේ නැත්තේ? ඇයියෝ මාව මෙහෙම කරේ? ඇයියෝ මාව වඩාගෙන හිටියේ නැත්තේ? ගොඩක් දේවල් දරුවට අහන්න තිබුණා ඕනේ නම් අහිංසකයි. එයාට හිතෙන්නේ නෑ ඒ වගේ දේවල්. ඔය දන්නවද? දරුවන්ට කවදාවත් එහෙම හිතෙන්නේ නෑ. ඇයි ඒ? සමහර අය කියන දරුවන්ගේ මොලේ වල නෑ 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 එහෙම එකක් නිසා නෙමෙයි. ඒ අය අහිංසක නිසා. ඒ අයගේ සිත් දුෂ්ට නැති නිසා. ඒ අය කොයි වෙලාවෙත් චෝදනා කරන්න බලන් ඉන්න අය නොවන නිසා. කාගේ හරිම මට මොනා හරි වුණාම කවුරු හරි වැරද්දක් කළා තියෙනවා. අපි හිතන්නේ මේ. මට මේක වුණේ කාගේ හරි වරදකින්. කවුරු හරි වගේ කියන්නේ, කවුරුද නැත ආණ්ඩුව හරි වගේ කියනවා. කාගේ හරි වැරද්දක්. ඒ නිසා චෝදනා කරන්න බලාගෙනමයි ඉන්නේ. නැද්ද? වදන්නද? අහිංසක සිත කවදාවත් එහෙම හිතන්නේ නැහැ. දෙවියන් වහන්සේ ආදම් හැදුවේ
ඒ අහිංසකත්වය ඇතුවා. හරිද? වාක්‍යවන් උප්පත්ති පොත. ඔයගොල්ලෝ උප්පත්ති පොත කියවනකොට නිකන් ඒක බුද්ධිය ගන්න දැනුම අරගන්න කියවන්න එපා. ඒකේ තියෙන ලොකු ආත්මික රහස් ගොඩක්. මම එක රහසක් කියන්නම් දෙවියන් වහන්සේ මට එලිදරව් කරපු මේ කතාව මට කියපු වෙලාවට. මම උපත් පොත අධ්‍යයනයවත් මේ කතාව මම දන්නේ නැහැ කියන්නේ දැනගෙන හිටියේ නැහැ. නමුත් මේක දන්න මොකද දන්නවද? දෙවියන් වහන්සේ ආදම්ව හදලා ආදම්ව තිබ්බා ඒ දමුනේ තියලා සත්තු ටික ගෙනාවනේ දෙයක් ඉස්සරහට. නම් ගන්න. ඇයි ඒ? සත්තුන් ඉස්සරහට ගෙනාවේ ඇයි ආදම්ගේ? එයාට කම්පැනියන් කෙනෙක්. එයාට යම් කිසි කෙනෙක් සහභාගීකම් පවත්වනවා. හරිද? දෙවියන් වහන්සේනේ දෙක හිතුවේ. ආදම් ඉල්ලුවද? ආදම් කෝ මං තනියෙන් ඉන්නේ මට සතුත් එක්ක කතා කරන්න බැ සතුත් කතා කරන්න දන්නේ නැහැ මට දන්නේ මට සෙල්ලම් එහෙම කම්ප්ලේන්ට් කරාද ආදම්? නෑ නෑ ඇයි ඒ? අහිංසකයි. අහිංසකයි. දෙවියන් වහන්සේ හිතුවා තනියෙන් ඉන්න හොඳ නැහැ. සතුටින් ඉන්න. ඒ අතරින් හම්බ වුණේ නැහැ. මම මොකද කරේ? නින්දට දැම්මා. නින්දට දාලා එයාගේම කොටසක් අරගෙන කාන්තාව හැදුවා. කාන්තාව හදලා ආදම්ට සිහිය අනලා ආදම් ළඟට ගෙනාවා. හරි. එතකොට ආදම් මොනා හරි අහුව දෙවන් වහන්සේගෙන්. ඇයි මට කියන්න දුමව නින්දට දැම්මේ? ඇයි මට කියන්න දුමව? එහෙම මොනා හරි කිව්වද? ඇයි? අහිංසකයි. හරිට ළමයි වගේ අවුරුද්දක ළමෙක් වගේ හිතන්න. වයස අවුරුද්දක ළමෙක්. ඔගොල්ලෝ දන්නවා දරුවෝ ඉන්න අය දන්නවා මේක. විශේෂයෙන්ම පිරිමි ළමයි ඉන්නවා නම් අවුරුද්දක විතර කොල්ලෙක් ගෙදර ඉන්නවා නම් හිටියන. හරි ඉන්නවා නම්. ඔය දන්නවද? නාවනෝ නේද ඔගොල්ලෝ ළමයි. දැන් ඔය ඔය හිතන්න මම පිටර දාන. ඔගොල්ලෝ ගෙදර කවුරුර විසිට කෙනෙක් ඇවිල්ලා කවුරුර පිට කෙනෙක් ඇවිල්ලා සාලේ ඉන්නවා. හරි. දැන් ඔයාට අග්ගලේ එතනට යනවා දරුවා නාවනවා කියලා හිතන්න. හරි නාවල ඔක්කොම කරලා ඔයා චුට්ටක් කාක බලන්න මොකද වෙන්නේ මේ කොල්ල ඇඳුන්නේ කො ඉස්සරහට යනවා දුවගෙන සාලෙට වෙලා දිනවද එහෙම වෙලා දිනවා ඔක්කොම මට තිරිය කොල්ලෙක් චුට්ටි තාමින් ආව එහෙම තමයි දුවගෙන යනවා ඒතර අපි තමයි කියන්නේ ඔහුම යන්නේ පහුම ලැජ්ජා දුර ඒ දරුවට එහෙම හිතෙන්නේ නැහැ අයියේ අහිංසකයි පාපය දන්නේ නැහැ පාපය ගැන නපුරුකම ගැන ළමෙක් බිලින්දෙක් දන්නේ නැහැ වදන්නවද ආදම් ඒවා දෙවියන් වහන්සේට අකී කරු වෙලා හැංගිලා ඉන්නකොට සුපුරුදු පරිදි දෙවියන් වහන්සේ සවස් කාලේ ආදම් මේවත් එක කාලේ ගත කරන්න එනකොට දෙවියන් වහන්සේ අහනවා ආදම් ආදම් කියලා කතා කරනකොට ආදම් හැංගිනවා පළවෙනි දේ හැංගිනවා සෙල්ලමට මේ හැංගුනේ ගිල්ටි දොස්තර දෙවියන් වහන්සේ පස්සේ ආන ආදම් ඔබ කෑවද අර මං කණ්ඩේපා කියපු ගහෙන් කෑවද බලන්න උත්තරේ එයා මොකදමද කරන්නේ එයා කාපු එකට වරද ඒවා හරි දැක්කද ස්වභාවය වෙනස් වෙච්ච හැටි අර අහිංසකකම නැති වෙලා හැම වෙලාවෙම චෝදනා කරන මානසිකත්වය ආවා එදා ඉඳලා අද දක්වා හැම මිනිස්යම හැම වෙලාවෙම සිතෙන් කාට හරි චෝදනා කරනවා. ළමයි චෝදනා කරන්නේ. වදනද ළමයින්ගේ තියෙන මේ ස්වභාවයක්. සෙල්ලම් කරන්න යනවා කට්ටියත් එක්ක ඔක්කොම. සෙල්ලම් කරන්න ගිහලා ටික වෙලාවක් යනකොට අඬාගෙන එනවා. ඇයි අරියා මට කීමීම ගත්තා අරියා මගේ මේක ගැව්වා අරම මේ කරා වැටුණා මොන හරි කියාගෙන එනවා
කියනවා අපි මොකද කරන්නේ ගොඩක් කරලා අම්මලා තාත්තලා මම දැකලා තිනු අම්මලා තාත්තලා මං කිව්වනේ දෙයන් දෙපා කියලා ඔකලු ගෙසල්ලම් කරන්න මං කිව්වනේ දෙයන් දෙපා ඒ ඒ ළමයාගේ අහිංසක සිතට දුෂ්ට සිතුවිලි දාන්නේ කවුද හා හැබැයි ටික වෙලා විනාඩි 5යි විනාඩි 5යි කොහ පුතා කොහෙද නාපෝ කියලා සෙල්ලම් කරනවා ඇයි හිතේ නැ දුෂ්ටකම නැ අහිංසකයි दूगला गलगोड़े वेटिला मून गंड मट यमुना मन दख मार्क्स मून हेम तनम तू अलाम मार्क्स अम्मट गिदर इंकमार गिदाल मार गिदर आगे अम्म मट कथाला ब्रत मट කේන්තියා කවර ළමයා ගැන ඇයි ඒ වගේ නපුරු වැඩ කරන්න කියලා මෙයා කියන පුත මෙයා මේ ගෙදර ආවම පුතාට කිව්වල පුතම් ඒ ළමයා කවුද ඒ ළමයා ඇයි එහෙම කරේ මෙහෙම වැරදිනේ කියලා අර ළමයාට කෑ ගහනකොට පුතා කිව්වා නෑ 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 අම්මේ එයාට බලින්න එපා මේක එයාට නොවී මට වෙච්ච එක කොච්චර හොඳද මට ජීසස් එනවා එයාට එහෙම නෑනේ එයාට ගොඩක් රිදෙන්නේ නැති එයාට වුණා නම් ඉතින් එයාට නොවි මට වෙච්ච එක කොච්චර හොඳද ඒ අම්මා කියනවා එයා වෙහෙන් පිටින් මකඩම් වඩනවා අරුතු කලයි වයිස ළමයින්ගේ හදවත ඒක ළමයින්ගේ සිත ඒක චෝදනා කරන්නේ නැහැ අහිංසකයි ඒක තමයි දෙවියන් වහන්සේගේ ස්වභාවය දෙවියන් වහන්සේ ආදම් හැදුවේ ස්වභාවයෙන් ඒ අහිංසක කමෙන් හැබැයි නපුරු කම අපිට ඇතුල් වුණා හැබැයි ළමයි තාම අහිංසකයි ඒකයි යේසුස් වහන්සේ ළමයව තිබ්බේ මැද්දේ තියලන් මහ මිනිස්සුන්ට කිව්වේ උසස් වෙන්න හදන ලොක්ක වෙන්න හදන වැඩ වෙන්න හදන මහ මිනිස්සුන්ට කිව්වේ උඹලා හැරෙන්න ඕනේ මේ වගේ උඹලා හැරෙන්න ඕනේ මේ වගේ නැත්තම් ඇතුල් වෙන්න බෑ අහිංසක කම පොතේ තියෙනෝනේ දුෂ්ට කම නෙමෙයි ඒකයි ස්වභාවය මතේ පොතේ 18 තුන්වෙනි පදේ මම හිතන්නේ අපි කියුවේ දාන්න 18 තුනේ ළමෙක් වගේ වුණ නැත්නම් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ ඊළඟ පදේ. හතර. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත් වෙන කවුරු හරි ස්වර්ග රාජ්‍යයට අවසස් වෙනවා. ඔයා දන්නවද අපි දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ ඇයි කියලා? අපි දෙවියන් වහන්සේගෙන් අහනවනේද ඇයි මේක වුනේ ඇයි මෙහෙම වෙන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි අරෙහෙම නොඋනේ ඇයි අරයට එහෙම වෙලා මට මෙහෙම වෙන්නේ කියලා අපි අහන්නේ ඇයි දන්නවද අපි දෙවියන් වහන්සේ ළඟට එන්නේ තාත්තගෙන දරුවෙක් තාත්ත කෙනෙක් ළඟට එන විදිහට නෙමෙයි අපි දෙවියන් වහන්සේගේ තාත්ත වගේ තමයි යන්නේ මොකද අපි තමයි දන්නේ ඔක්කොම ප්‍රශ්නේ ආවහම අපි උත්තරේ දන්නවා ඉතින් දෙවියන් වහන්සේ කරන්න ඕනේ මම කියන දේ මට මේ ජොබ් එක මට හරියනවා ඒ නිසා ඔයා මට එක දෙන්න ඕනේ මට මේ දේ හරියනවා ඒතකොට ඔයා ඒ දේ කරන්න ඕනේ මොකද මම දන්නවා ඔයාට වඩා ඒකයි නොකිය කියන්නේ ඒකයි ආකල්පය අපි යනවා දෙවියන් වහන්සේ උගන්වන්න දෙවියන් සුටිලා hina වෙනවා
හැබැයි දරුවා වැටිනා දරුවා තාත්තගේ මූණ දැක්කහම හිනා වෙනවා විරිදෙන එකට අඬන ගමන් හිනා වෙනවා ඇයි හිනා වෙන්නේ එයාගේ සිකියුරිටි එක එයාට නඩ මුකුත් වෙන්නේ නැහැ එයාට දැන් මුකුත් වෙන්නේ නැහැ මොකද මගේ තාත්තා මගේ අතේ මං ඉන්නේ මගේ තාත්තගේ අතේ වදන්නද යේසුස් වහන්සේ අපිට කියලා තිනවා මං නුඹලව කවදාවත් අතාරින්නේ නැහැ කියලා කියලා තිනවා කියලා තිනවාද ඒ වගේ මුන්වහන්සේ කියලා තිනවාද ලෝක අන්තිමේ දක්වා මං නුඹලත් එක්ක ඉන්නවා කියලා කියලා තිනවාද හා ඒ වගේ මුන්වහන්සේ කියලා තිනවා මම නුඹලව අනාථයන් කරන්නේ නැහැ කියලා කියලා තිනවාද ඉතින් එහෙනම් ඇයි අපි අහන්නේ මොකද හේතුව අපි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මොනා හරි දෙයක් වුණාම අපි තාත්තගේ මුහුණ නෙමෙයි හොයන්නේ මම උන්වහන්සේ ඉස්සරහට එන්නේ තාත්තව හොයාගෙන නෙමෙයි මං එන්නේ මගේ සැපයිම හොයාගෙන මට ඕන දේ කරගන්න මාධ්‍ය හොයාගෙන තාත්තා කෙනෙක් ළඟට වගේ තාත්තා කෙනෙක් ළඟට පුතා එන්නේ මොකදද මම මොකුත් දන්නේ නැහැ මට මොකුත් කරගන්න බෑ අනේ තාත්තේ මාව ආරක්ෂා කරන්න දරුවා තාත්තා ළඟට එන්නේ එහෙමයි මම වට කියන්නම් දෙයක් ඔයා දරුවෙක් වගේ පියාණන් වහන්සේ ළඟට ආවේ නැත්තම් ඔයා පියාණන් වහන්සේව දකින්නේ නැහැ. ඔයා දකින්නේ දෙවි කෙනෙක්. යොකු වෙනසක් තියෙනවා. යුදෙව්ව දැක්කේ නැහැ තාත්තා. යුදෙව්ව දැක්කේ දෙවියන් වහන්සේ. හොඳට හිතන්න. බලවත් හාස්කම් කරන, රතු මුහුද දෙබෑ කරන, ආසෙන් මන්නා දෙන පර්වතෙන් වතුර දෙන බලවන්ත වූ දෙවියන්ව දැක්කා බය වුණා කතා කරන මොනවාද ගෙරවිලි වලින් විදුලි කෙටීමෙන් කතා කරන මහා භයංකාර දෙවියන්ව දැක්කා තාත්තව දැක්කේ බයිබලයේ අපිට කියනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාට උන්වහන්සේගේ දරුවන් වීමේ වරම දරු එයා පිටා කවදාවත් ඔයාට වැරද්දක් කරන්නේ නැහැ කවදාවත් ඔයාව අතහරින්නේ නැහැ ඔයාගේ ප්‍රශ්නේදී ඔයාගේ වියවුලේදී ඔයාගේ පීඩාවේදී ඔයාව උසුලගෙන යනවා දන්නේත් නැහැ ඒක තමයි යහන්නේ ඇයි කියලා අපි කී දෙනෙක් උන්වහන්සේගෙන් අහලා තියෙනවද ඇයි මෙහෙම වුනේ කියලා උන්වහන්සේට එක රණ්ඩු වෙලා තියෙනවද වදනද මම කරලා තියෙනවා මම මහා පීඩා කාලෙක යනකොට මං සියල්ල අතහැරලා දෙවියන්ට සේවය කරන්න ඇවිල්ලා ඉන්නකොට බස් එක යන රුපියල් දෙකක් නැතුව ඉන්නකොට මගේ ළමයින් ඉස්කෝලේ දාලා ආපහු අරන් යන්න බස් එකට යන්න සල්ලි නැතුව ටවුන් හෝල් එකේ ඇවිදලා මුළු උදේ වරුවම 12 මාර එක වෙනකොට සල්ලි නැති වෙනකොට පීඩනේ වැඩි වෙලා අවු කාස්ට් එකේ ඇවිදගෙන යනකොට මට එපා වෙලා ඔක්කොම මේ දෙවියන්ව එපා වෙලා මේ ඔක්කොම එපා වෙලා මම මහා හයියෙන් කෑ ගහලා කිව්වා මට ඔයාව එපා ටවුන් හෝල් එකේ කියලා මං හිතකට නැහැ ඉවරයි මෙයා වැඩක් නැහැ එහෙම කියලා පාරවල් දෙකක් පැනලා ක්‍රොස් කළා දැන් ඔඩෙල් එක තියෙන හරි බස් ස්ටෑන්ඩ් එකක් තිබුණේ හරියට ඇවිල්ලා මං එන හේ පැත්තෙන් එනකොට පරණ යාළුවෙක් හම්බුණා මගේ ඉස්කෝලේ අවුරුදු ගානකට පස්සේ මාව දැකලා කතා කළා කියලා මං එයාත් එක්ක කතා කරා එයා යන්නම් කියලා ගියා අඩි පහක් යන්න හම්බුනේ පිටිපස්සෙන් අපවල තට්ටු කරා මට මං හැරිලා බැලුවා තරහින් මචං මේක තියාගෙන කියලා රුපියල් 500ක් අතට දුන්නා අවුරුදු 20කට ඉස්සෙල්ලා රුපියල් 500 කියන්නේ මහා ලොකු ගාණක් මං හිසාලි ටික අතේ තියාගෙන මං බලාගෙන විනාඩි 5ක් මං බලාගෙන මං ඇඬුවා මට එයාව ඕන් නැහැ කියලා විනාඩි 5ක් ගියේ නැහැ එයා පෙන්වුවා යමගේ තාත්තා කියලා මං බොහතරින් නැහැ කියලා මං ඒක බලාගෙන මං කෝ මං කවදාවත් ආපවයාගෙන් ප්‍රශ්න අහන්න කරන්නේ. වගෙන් ඇයි කියලා. මගේ ජීවිතේ මොන වුණත් මං වගෙන් ඇයි කියලා. ඇයි දන්නවද? ඒ මගේ තාත්තා. මම ඒ නිසා පුරුදු වුණා
පුරුදු වුණා. දෙවියන් වහන්සේ ඉස්සරහා වැඩ්ඩා වෙන්නේ නැතුව දෙවියන් වහන්සේ ඉස්සරහා යටත් වෙන්න. දරුවෙක් වගේ. දරුවෙක් වගේ යටත් වෙන්න. මුකුත් දන්නේ නැහැ. මම දන්නේ හෙට මොනවාද වෙන්නේ කියලා මම දන්නේ. ඔයා දන්නවද? හෙට මොනවාද වෙන්නේ කියලා? ඔයා දන්නවද? කවුරුරේ දන්නවද මෙතන? හෙට වට මොනවාද වෙන්නේ කියලා දන්නවද? නැහැ. ඔයා දන්නේ නැහැ. වැවුනස් දන්නවා. ඉතින් මම උන්වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමී. මගේ තාත්තා මම දන්නේ නැහැ මට මොනවද වෙන්නේ. මම දන්නේ නැහැ මොකද්ද කරන්නේ. මම දන්නේ නැහැ කොහෙද යන්න ඕනේ. මම දන්නේ නැහැ මම මොන ජොබ් එකද කොහෙටද මොනවද කරන්නේ. මම මුකුත් දන්නේ නැහැ. අනේ ස්වාමී මට පෙන්නන්න. මගේ තාත්තා මාව අරන් යන්න. එයා මට මඟ පෙන්වනවා. මම හරිම සරලයි. එයා කියන දේ මම කරනවා. එච්චරයි. හරිම සරලයි. යටත් වෙනවා කියන්නේ. මම යා ළඟට යනවා මුකුත් දන්නේ නැහැ. මම එයා ඉස්සරහා වැඩ වෙන්න හදන්නේ. මුකුත් දන්නේ නැහැ. ඔයගෙන. බුදු මම ඔයාව විශ්වාස කරනවා. අර ළමයා තාත්තා දිහා බලලා hina අඬන ගමන් hina වුණා වගේ. මම යාව දැක්කම මම දන්නවා මං සිකියෝයි මං ආරක්ෂිතයි. උන්වහන්සේ මගේ බලකොටුව. එයා මගේ බලකොටුව. එයා කවදාවත් මට වරදක් වෙන්න දෙන්නේ නැහැ. මගේ ඔළුවේ කෙස් ගහක් ගැලවෙන්න දෙන්නේ නැහැ යා දන්නේ නැතුව. අන්න ඒ ස්ථිර භාවය අපිට එන්න. අපි එයා ළඟට දරුවෙක් වගේ යනවා. යටත්. ඒක නෙවෙයි. අන්න ඒ කිනා තමයි දේව රාජ්‍ය උතුම් තාත්තා කෙනෙක් පුතෙක්ට කොච්චර ආදරේද කියලා දරුවෙකුට කොච්චර ආදරේද කියලා ඒ තාත්තා දන්නවා. මනුෂ්‍ය මට්ටමේ තාත්තලා එහෙමනම් බයිබලයේ කියනවා තමන්ගේ අම්මා තාත්තා අතහැරියත් උන්වහන්සේ අපි වතාරින්නේ නැහැ කියලා. ඒ දෙවියන් වහන්සේ මං වෙනුවෙන් මැරෙන්න තරම් මට ආදරේ කළා නම් මට කවදාවත් කිසි වරදක් වෙන්න දෙන්නේ නැහැ. ඒක ගැන සැක කරන්න එපා. සැක කරලා ප්‍රශ්න කරන්න එපා. සමහර විට අපිට ඕන විදිහට වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඇත්ත. හැබැයි අවසානයේ එකට එකතු වෙලා සියල්ල එකට යහපතට ක්‍රියා කරනවා. අන්තිමට අපි හැරිලා කියයි ඒ දේ සිද්ධ වුණේ යහපතටයි. හැබැයි ඒ වෙලාවේ අමාරුයි ඇත්ත. යටත් වෙන කීකරු වෙන ඒක තමයි උත්තරය. දෙවියන්වස් දෙන විපාකය. ආමෙන්. මම ඉලන ඔගලංගෙන් සුළු මොහොතක් අරගෙන හිස නමාගෙන සිහි කරන්න. ඔයා දෙවියන් වහන්සේව ප්‍රශ්න කරපු අවස්ථාව. අපි ඔක්කොම කරලා තියෙනවා. අපි ඔක්කොම උන්වහන්සේව ප්‍රශ්න කරලා තියෙනවා. අපි උන්වහන්සේව ප්‍රශ්න කරා විතරක් නෙමෙයි අපි උන්වහන්සේත් එක්ක කේන්ති ගත් අවස්ථාවලු. අපි උන්වහන්සේ උත්තර නොදුන්න නිසා දොස් කියපු අවස්ථාවක් තියෙනවා. දෙවියන් වහන්සේ දොස් කියන්නේ නැති, මිනිස්සුන්ට දොස් කියන්නේ නැති, කාට හරි දොස් කියනවා. චෝදනා කරා. සීකරන්නේ මේ අවස්ථාව. මම දන්නවා ගොඩක් ඇත. මම සීකරන්න කියලා කියන්නේ ඔයා උන්වහන්සේගෙන් සමාවෙන්න. ඒ ප්‍රශ්න කරපු හැම අවස්ථාවක් ගැනම තාත්තගෙන් සමාවෙන්න. තාත්තගේ හිත රිදුනවා. ඔයා ඒ දේ කරන හැම වෙලාවෙම මේ ආදරණීය තාත්තගේ හිත රිදෙනවා. ජේසුස් වහන්සේ කිව්වා ඒ තාත්තගේ ස්වභාවය. නුඹලගේ පුතෙක් නුඹ ළඟට ඇවිල්ලා පාන් ගෙඩියක් ස්වර්ගික පියා කොච්චර උඹලට එහෙම තෑගි දෙයිද? ඒ මොකද මේ ලෝකේ තාත්තලට වඩා දෙවියන් වහන්සේ කියන මේ පියාණන් වහන්සේ වට ආදරේ.
මොකද එයා ඔයා වෙනුවෙන් මැරෙන්න තරම් ඔයාට ආදරේ කරන්නේ प्रश्न करने हम विलाएं वागे स्वर्ग के तात पर रीति ना या वागे नहान ने ऐ पुत्र माँ को विश्वास ना माँ वो या वातारी नहीं किला पुरुष दुगा माँ वो आटा कब दावत वारदात बिन दिन नहीं किला पुरुष दुगा लोग के अंति में दख को माँ वो आते किन्नो किला पुरुष दुगा आते किन्नो किसी के में कुटा वड़ा इतात तो आटा दे याद रे आप दक्षिण दारू एक पागे मुकुट नोदन अहिंसे का कमाय तुम्हें तारक वितारक कराने में वादन रंगने में बुद्धि देखने में क्या तारक वितारक कराने में हर सारा लवाये तात्त्विक ඇගෙන තාත්ති මම මුකුත් දන්නේ නැහැ මට මුකුත් තේරෙන්නේ නැහැ ඔයා තමයි ඔක්කොම දන්නේ සමහන් ඔයාව විශ්වාස කරනවා මට I trust you මම ඔයාව trust කරනවා මම විශ්වාස කරනවා ඔයා මට කවදාවත් වරදක් කරන්නේ නැහැ කියලා මට ස්ථිරයි ඒ නිසා මගේ තාත්ති මම ඔයා ළඟට ඇවිල්ලා මට උපකාර කරනවා මට මඟ පෙන්වනවා मट वेन्न तिविच्च गोडाक विनाशयंगे माव गलव गत्त मन दन्नेत् नै आरक्षा कर प्रश्न कला मम हित मम दंड उत्तरे मय गाव किल राखी करो पुत्र हरि लाव भगे स्वामी अभी किया हरि लायनो स्वामी समावेन समावेन हम स्वामी उन्हाँ गैन निमिन में लोक के क्रमय गैन में लोक के देवल गैन विश्वास करा मंग हितु मगे सेपहीम मगे आरक्षा मगे सिरुदे एन्ने एतनी समावेन्न
මගේ සැපීම ඔයා. ඔයා දුන්න නැත්තම් මම ඉවරයි. स्वामिनी मत किसी व्याप में है मत अनागते गेन व्याप में है वर्तमान गेन व्याप में है मत एलियट बहिन्न व्याप में है स्वामी मट सामे මම ඔයාට වඩා දන්නවා කියලා හිතපු හැම අවස්ථාවක් ගැන මට සමාව. ඔයා කතා කරලා කියන්නේ. එක එක කෙනා කතා කරන පුද්ගලිකව. මහන්සි වළඳ ඉන්නවා. මහන්සි අහගෙන ඉන්නවා වගේ කතා කරනවා. මහන්සිට ඕනේ වාගෙන ලාගෙන අහන්න. කතා කරා. කතා කරා. කතා කරා. අනිකාත් මම සමාව. स्वर्गिक बलवंत अतिशुद्ध महोत्तम स्वामी दक्षिण किसीम දැනුමක් නැති කිසිම දෙයක් ගැන අවබෝධයක් දැනගන්නක් ඇති දරුවන් වලස කුඩා දරුවන් අපි ඔබ වහන්සේ ඉදිරියට ගන්න ස්වාමීන් අපි සිහිතරන ඔබ වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා මේ පොළවට ඇවිත් අපිට දුන්න ආදර්ශය ඔබ වහන්සේ හැම වෙලාවෙම පියාණනි ඔබ මත යකුණා අනේ ස්වාමිනී වගේ ස්ථිර භාවයක් දෙන්න. ඒ ස්ථිර භාවය අපට දෙන්න ස්වාමී. ඒ ස්ථිර භාවය අප තුළ ඇති කරන්න ස්වාමී. මට ඒ ස්ථිර භාවය. स्वामी हुरताल
ඔයාගේ තුරුලේ රැඳෙන්න. මාව ලං කරගන්න. ස්වාමීනි. ඒ ආදරය. ඒ ආදරේ උස මහත් දිග පළල. මහා සාගරයක් වගේ තියෙන ආදරේ. ස්වාමීනි අපිට දැනෙන සරසන. ඒ පිය සෙනෙහස. ඒ තාත්තගේ ආදරේ අපිට දැනෙන සරසන. අපිව ස්වාමීනි නොසෙල් වෙන පිණිස ස්ථිර කරන්න ස්වාමීනි. රැල්ලට අහු වෙලා එහෙ මේ අත දුවන් නැතුව නොසෙල්වී ඔබ වහන්සේගේ තුරුලේ රැඳෙන්න ස්වාමීනි අපිට ස්ථිරභාවය දෙන්න. ස්ථිරභාවය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්.